හැමෝටම සුබලුත් අවුරුද්දක් වේවා. හරි. ඉතින් මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද. එහෙම නැත්නම් ලංකාවේ අවුරුද්ද මේ විදිහට පටන් ගන්නකොට ඒ අවුරුද්ද පටන් ගන්න මොහොතේදී ඔබත් එක්ක කතා කරන්න ලොකු කතන්දරයක් තියෙන නිසා තමයි මම මේ විදිහට මේ වෙලාවේ මේ නැකත ඉවර වෙන ෂැනේන් ටක් ගාලා කතා කරන්න පටන් ගත්තේ. ඉතින් දකින්නේති අලුත් අවුරුදු පටන් ගත්ත මොහොතේදී ලංකාවේ ලොකුවට සමරනවා. ඉතින් මම මේ ඉන්න ප්‍රදේශ මිනිස්සුත් ඒ වගේ ලොකුවට මේ වෙලේ සමරනවා. ඉතින් මේමය. දැන් මේ වෙලාව අලුත් අවුරුදු උදා වුණාට පස්සේ ඊළඟට තියෙන නැකතත් අතර මේ ගෙවෙන හොරා කාලේ. ඉතින් මේ වෙලාවේ මම කතා කරන්නේ උඹලගේ මගේ මේ ජීවිත පැවැත්මේ කොහොමද අලුත් අවුරුද්දක් සුබ වෙනවද නැද්ද වාසනාව වෙනවද නැද්ද කියන එක පැහැදිලිව තෝරගන්නේ කොහොමද කියන එක. හරි. ඒක දැන්. හරි. හරි ලස්සරයි දෙයි. හැමදේම හැමතරම එක එක දැයි. ටීවී නාලිකාවල එයාලා අවුරුදු සමරන. ගෙවල් වල මේමයි කතා කරන මොහොතේදී ගෙවල් වල යූම් පිහුම් වැඩ ටික ඒ ටික සිද්ධ වෙනවා. ඉතින් මෙහෙමයි අවුරුද්ද කියන චාරිත්‍රය ලංකාවට ඇත්තටම වටිනා කියන සංස්කෘතිමේ කාරණාවක්. ඒක හොඳයි. නමුත් මම දකිනවා අවුරුද්දක් මේ සුබලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන එක හරි. නමුත් ගොඩක් අය සුබලුත් අවුරුද්දක් වේවා කියනට වඩා හොඳයි තමන්ගේ හිතට හදාගන්න පුළුවන් නම් සුබලුත් අවුරුද්දක් කරගන්නවා කියලා. මොකද මම හැමදාම කියනවා මේ ලෝකේ වාසනාව සහ ඉබේ හම්බ වෙනවා කියන එක හරිම අතලොස්සයි. ඒක සම්භාවිතාමය කාරණයක්. ඒ නිසා උඹලට සිද්ධ වෙනවා උඹලගේ මගේ ජීවිතය හදාගන්න ඒ විදිහට තමන්ට වාසනාවන්ත සුබ කරගන්න පුළුවන් විදිහට. මේ අවුරුද්ද පටන් ගන්න මොහොතේ හිතන්න එක දෙයක් මම දැක්ක දෙයක්. පුළුවන් නම් හිතන්න මේ අවුරුද්ද මම මෙන්න මේ දේවල් ටික කරනවා කියලා. තමන්ට තියෙනවනේ හීනයක්, තමන්ට තියෙනවනේ පාත් එකක්, ડેස්ටිනේෂන් එකක් මෙන්න මෙතෙන්ට යන්නේ කියලා. ඒ අනතන ගැන හිතන්නේ හැම වෙලේම මම මෙතෙන්ට යනවා, මෙතන මම ත්‍රෝ කරනවා, මෙතන මම වින් කරනවා, මෙන්න මේක තමයි මං අල්ලගන්නේ මේ අවුරුද්දේ මේ දවස වෙනකොට මට මෙතෙන්ට යන්න පුළුවන් කියලා. ඔයාට අන්න එහෙම හිතන්න පුළුවන් දවසක් ආවොත් එදාට තමයි සුබලුත් අවුරුද්ද පටන් ගන්න. අද තව පොඩ්ඩකින් වැඩ අල්ලනකොට මේ සමහරට මේ මං කියන වීඩියෝ එක බලන මොහොතේ වැඩ අල්ලනවා වෙන්න පුළුවන්. සමහරට ඊට පස්සේ මේක බලනවා වෙන්න පුළුවන්. ඔබේ මොහොත හිතාගන්න මෙන්න මේ ප්ලෑන් එක තමයි මගේ ඔළුවේ තියෙන්නේ. මොකද අර ඉස්සරදි විච්ච මේ කන්දක් උඩ පැලක් අටවගෙන පොඩි ගෙදරක සම්බෝලේ වතුයි කතාව දැන් නැහැ. මොකද දැන් වර්තමාන ආර්ථිකයට යන්න නම් ඔබට මාසෙකට ඕන ඉන්කම් එකක් තියෙනවා. ඒක දන්නෝ. ඉතින් අන්නේ ඉන්කම් එක ත්‍රෝ කරන්න පුළුවන් විදිහට ඔයා සැලසුම් කරන්න ඔයාට පුළුවන් වෙයි ඒ අනාගතේ හදාගන්න. හරි. එහෙමයි. ඉතින් අවුරුද්දේ පටන් ගත්ත මොහොතේ ඉඳන් ප්ලෑන් එකකට වැඩ කරන්න පුළුවන් වෙයි. ලස්සන ගමනක් යන්න. හැබැයි මතක තියාගන්න කිසිම වෙලාවක ප්ලෑන් එක අතාරින්න එපා. හරි. ඔබේ ඔළුවේ ප්ලෑන් එක තියෙනවා නම් කිසිම මොහොතක ප්ලෑන් එක අතාරින්න එපා. ඒක පස්සෙම්ම යන්න. එතකොට ඔයාලට පුළුවන් වෙයි. මම අර හැමදාම කියනා වගේ මම හිතන්නේ පළවෙනි වීඩියෝ එකෙත් කිව්වා පොඩි වයසකින් සුපිරි චරිතයක් වෙන්න. හරි. ලෑස්ති වෙන්න. මේ පටන් ගත්තේ ඒක හදන්න පුළුවන්, ඒක නිර්මාණය කරන්න පුළුවන් අවුරුද්ද. හරි. ඉතින් මම ඉන්නේ ෆීල්ඩ් එක. දැන් මම පුද්ගලික ගුරුවරයෙක් විදිහට මට හම්බ වෙන ළමයිට යම් දෙයක් කියන්න ඕන නිසා මම මේක ඇල්ල කියන්නම්. ගොඩාක් ළමයිගේ තියෙන දෙයක් තමයි දැන් අවුරුද්ද පටන් ගන්න වෙලාවේ වැඩාල්නකොට සුපිරියට වැඩ කරලා ටික දවසක් කරකොට මේ වැඩ කරපු ගැම්ම ටිකෙන් ටික අඩු කරගන්න. හරි. ඒක නිකන් උදාහරණයක් කියන්නම්. ගොඩක් කට්ටිය ඒ ලෙවල් වලට එනකොට හිතාගෙන ඉන්නවා මම ආරයි පන්ති ඔක නිතර කියනවා. ඒ වලට හිතාගෙන ඉන්නවා මම ඩිස්ත්‍රික්ක ෆස්ට්, ලංකාවේ ෆස්ට්. මාසයක් දෙකක් තුනක් යනකොට ඒක ටික ටික අඩු වෙලා ලංකාවේ ෆස්ට්, ඩිස්ත්‍රික්ක ෆස්ට් වෙනවා. මාස 6ක් විතර ගියාට පස්සේ ඩිස්ත්‍රික්ක ෆස්ට් හොඳ රෑන්ක් එකක් ගන්න ළමෙක් වුණා නම් හොඳට ඕම ඇති කියන තැනට එනවා. තව ටික කාලයක් ගියාට පස්සේ විභාගේ අවුරුද්දක් විතර තියෙද්දි කියනවා පාස් වුණොත් හොඳටම ඇති. විභාගේ සතියක් විතර තියෙද්දි කියනවා ඉදිරිපත් වීම ප්‍රමාණවත්. මතක තියාගන්න මේක ඔයා විතරක් නෙවෙයි මේ ළඟ මේ ලෝකේ බහුතරයක් ඇහිබයි. සද්දබද්ද ඇහෙරලා ඇති. මොකද රතිඤ්ඤපත් වල හැමතැනම අමුතු කල්ට් එකක් එකට. මං කියන්නේ කල්ට් එක විඳින්න, ඒක නොවිඳින්න එපා. ඒක විඳින්න. මොකද මේ හැම කල්ට් එකක් මේ අවුරුද්දේ ආයේ හම්බ වෙන්නේ නැහෙනි. ඒ නිසා මේ කල්ට් එක විඳින්න ඒක වටිනවා. හැබැයි ඔළුවේ තියාගෙන මේ වගේ වෙලාවක පුළුවන් නම් අර මේ දිනේවත් චාරිත්‍රවත් නැකත්වත් නෙවෙයි
තමන්ගේ හිතින් හදාගන්න තමන්ට නැකතක් මෙතනින් ඉස්සරහට තමයි මම මෙන්න මේ විදිහට ප්ලෑන් එක ගහන්නේ. ඒ ප්ලෑන් එක හැබැයි අදින් හෙටින් නවතින එකක් නෙවෙයි. ඒ ප්ලෑන් එකේ දවසක එතෙන්ට ගියාට පස්සේ නවතින එක. හරි. නිකන් ඔයා හොයලා බලන්න ඕනි මේ ස්කෝල් එක දැක්ම. දානකොට දාන්නේ මේ ගුණ නැනපිරි බුද්ධිමත් විනය ගරුක සත්‍යවාදී දිරිය දුරු කිසිම් පිරිසක් ලොවට දායාද කිරීමේ අපගේ පරම පැතුමයි කියලානේ. ඔය වගේ ඒවනි දාන්නේ. හොඳට බලන්න කිසිම ස්කෝල් එක නැහැ කලාතුරකින් තියෙන්න පුළුවන්. කිසිම ස්කෝල් එක දකින්න හම්බ වෙන්නේ නැහැ පුතේ මේ 2020 දී නගරයේ හොඳම පාසල කිරීම. මම කලාතුරකින් එහෙම දැකලා තියෙනවා මේක කිව්වේ. ඉතින් මේ මේ දැක්මත් දානකොට ඒ වගේව දාන්නේ නැති ඇයි? හරි. දැන් මඩ කියන්න කිසිම පාසලක 100% ළමයි අර ගුණ නැනපිරි බුද්ධිමත් විනය ගරුක කියන කෑල්ලට දාන්න පුළුවන්ද? ඒකේ සම්භාවිතාවයමයි පුළුවන් වෙන්න පුළුවන්. බට් සම්භාවිතාවයමයි. එතකොට ඒ වගේ එකක් දාගත්තාම හැමදාම ඕක කිව්වත් වරදින්නේ නැහැ. මොකද ඒක පරම පැතුමයිනේ. මොකද ඒක කරලා නැහැනේ. තේරුණාද? දැක්මක් දාන්නේ මේ විදිහට. හැබැයි ඔබේ ජීවිතේට ඔබ දැක්මක් දානකොට ඔබ දාගන්න ඔබට යන්න බැරි. ඒ කියන්නේ යන්න බෑ කියලා හිතෙන. හැබැයි යන්න බැරි නෑ. හොඳට මතක තියාගන්න යන්න බැරි කියලා හිතෙන දෙවන්ත තැනක හීනියක් හදාගන්න. ඒතර කවදාවත් නවතින්නවට හේතුවක් නැහැ. මම එතෙන්ට ගියානි කියලා නවතින්න හේතුවක් නැහැ. ඔබ අතිදක්ෂයෙක් නම් ඔබ එතෙන්ට එයි. එතකොට ඉතින් එතෙන්ට ආවට පස්සේ ඔබ අතිදක්ෂයෙක් නම් කොහොමත් පුතේ එතරින් නවතින්නේ නැහැ. හරි. ඒ නිසා මේක බලන මගේ ගෝලයෝ වේවා මගේ යාළුවෝ වේවා හැමෝටම එකයි කියන්න ඔබට ගන්න අමාරු වෙන හීනයක් ප්ලෑන් කරන්න. එච්චර. ඒත් එක්ක වාට වගකීමක් තියෙනවා කියන එක මතක තියාගන්න. ඔයා වෙනුවෙන් මිනිස්සු බලන් ඉන්නවා. ඔයා වෙනුවෙන් කෙනෙක් බලන් ඉන්නවා. ඒ බලන් ඉන්න කෙනාට විශ්වාසයක් දෙන්න පුළුවන් විදිහට කැප වෙලා වැඩ කරන්න. ඒකට දාඩිය දායි, ඒකට මහන්සි වෙයි, ඒකට තුවාල වෙයි. විඳින්න පුළුවන් ගොඩක් දුක් විඳින්න වෙයි. හැබැයි ඒක තමයි ජීවිතයේ සතුට කියන්නේ. මං හිතන්නේ මේ ලෝකෙට මිනිස්සු එවලා තියෙන්නේ ප්‍රශ්න වලට මුණ දෙන්න. ප්‍රශ්න ගැන කතා කරමු. අපි ප්‍රශ්න ගැන කතා කරමු. කට්ටිය මහන්සියෙන්. අද ඉඳන් අලුත් දවසක්. අලුත් අවුරුද්ද කියන්නේ අලුත් බලාපොරොත්තු. සමහර විට ගිය කාලෙම උඹලට මට ගොඩක් මහන්සි ඇති. හැබැයි එක දවසක් මගේ යාළුවෙක් කර ලස්සන කතාවක් කියනවා. ඉඩෝරේක ඉම කියලා. මතක තියාගන්න. පහුවෙච්ච හැම කාලෙම අපේ ජීවිතවල ඉඩෝර නම් මේ තමයි ඒකේ අවසානය. අදින් තමයි පටන් ගන්නෙ අලුත් දවස. ඇත්ත. අද ඉඳනොත් උඹටයි මටයි කියාගන්න බැරි තරම් මහන්සි වෙන්න වෙයි. හැබැයි අපිට දවසක් එනවා. ඒ මහන්සියේ ඒ කැප කිරීමේ ලස්සනම ඉම දකින්න පටන් ගන්න. කොච්චර මහන්සි වුණත් එදා දවස ගැන හිතලා